දිවිතුරා කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඊෂට අගස්ති ගැන දැනෙන දේ ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න. පසුගිය දවස්වල ප්‍රශ්න ගොඩක් සිද්ධ වුණා ඊෂට. රසික රසිකාවියෝ හැමෝම බොහෝම කැමැත්තෙන් ඊෂගේ සිංදු රස විඳිනවා. ඒ වගේම මේ දවස්වල ඊෂට සමාධිට තරහකාරයෝ ගොඩක්ම ඉන්නවා. මොකද ඊෂා වැඩිම මනාපයෙන් රයිසින් ස්ටාර් තරඟ වටේ ඉදිරියට ගියේකට. ඒ වගේම විශාල්ගේ මනාප ප්‍රමාණය අඩු වීම ගැන ගොඩාක්ම තරහින් තමයි අචිනී ඉන්නේ. අචිනී හදන්නේ පුළුවන් තරම් ඊෂාට කරදර අරගෙන ඉන්න. කීප වතාවකදීම උත්සාහ කරා කරදර අරගෙන ඇවිල්ලා ඊෂාව නැති කරලම දාන්න. මේ වතාවෙත් එයා විශේෂ ප්ලෑන් එකක් ගැහුවා. මැරියෝ එක එකතු වෙලා ඊෂාව පැහැරගෙන යන්න. මේ සිද්ධිය අගස්තිට දැනගන්න ලැබෙනවා. මොකද සමාධිට ඊෂාට ගොඩාක් ආදරය කරන නිසා අගස්ති ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් කටියේ උදවල තියෙන්නේ මේ දෙන්නේ අනේ නැතෙන් හොයලා බලන්න ඒගොල්ලන්ට කරදර වෙනවද දැනගන්න. මේ දේවල් නිසා අගස්තිට හැමතැනින්ම පණිවිඩ ලැබෙනවා මේ දෙන්න යන්නේ කොහෙද මොනවද කරන්න කියලා. ඒ වගේම වෙන්න යන දේ ගැන අගස්තිට දැනගන්න ලැබෙනවා. ඔයාතරේ ඊෂායි සමාධි බඩු වගයක් ගන්න ගිහිල්ලා ඉන්නකොට එතනදි වෙච්ච සිදුවීමක් අගස්තිට දැනගන්න ලැබෙනවා. අගස්ති ඒ පිටුපස්සේ එනකොට මැරියෝන්ගේ බේර ගන්නවා. ඔයාතරේ සමාධිට වෙනදා වගේ ආදරේ දැනෙනවා අගස්තිගේ. බොහොම සතුටු කාරණාවක් නේද අපිට. අපි බලාපොරොත්තු වුණේ සමාධි ඊෂායි අගස්ති එකතු වෙලා ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා බලන්න. ඔන්න යාළුවනේ අපිට අනාගතයේදී එහෙම දැක ගන්න පුළුවන් වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනයත් එක් කරන ගමන් දන්නවද ඊෂට මේ වෙලාවේ අගස්ති ගැන දැනුණු දේ ගැන ඇත්තටම තාත්තේ කියලා ආදරණීය හැඟීම ඇති වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඒ වගේ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟ කොටසින් නැවතත් මම ඔයාලව හමු වෙනවා.